සුබෝදයසන කියලා ඔබ නැවතත් CSN හිමිදිරිය හරහා හෙල්ති කිචන් වැඩසටහනයි මේ ඔබ පිළිගන්නේ සුපුරුදු තැනකින් මේ වෙනකොට ඔයගලන් කවුරුත් දන්නෝ බේලි රෙස්ටෝරන්ට් එක BSN නායක විද්‍යාලයේ ඉස්සරහ පිට හරියටම ඉස්සරහ තියෙන්නේ ඉතමත් මේ සුවිශේෂී වූ ගොඩනැගිල්ලක් ඒක මොකද දන්නවද මේක මේ කොලෝනියල් කාලේද එහෙම නැත්නම් අපේ ওই වලව් යුගය කියන්නේ මෙන්න මේ කාලේ නම් එන ඉතමත්ම මේ සුවිශේෂී වූ ගොඩනැගිල්ලක තමයි මේ රෙස්ටෝරන්ට් එක පිටලා තියෙන අපි ගත්තොත් එහෙම බිම පවා තාම ඒ කාලේ ඉඳන් එන ඒ වගේ මේ ලස්සන කැටයම් තියෙන නිර්මාණ තියෙන ටයිල් පවා තාමත් දැක ගන්න පුළුවන්. ගොඩක් අය මෙතනට එන්නෙත් ඔන්න ඔය හේතුව හින්දාමයි නේද ශෂ්ටාරෝජ්? ඔව් එතන ඒ වගේ තමයි මොදංග පුඩා මේක පරණ මෙන්න මම අවුරුදු 200කට යහපැත්ත ඉඳන් තියෙන බිල්ඩින් එක මේක. මම හිතන්නේ ඒ කාලේ ඉඳන්ම පැතිගෙන එන එක ලෑන්ඩ්මාක් එකක් කිව්වොත් හරි. ඔව් දැන් අපි අද දවසේ පටිගත කිරීම වලට අපිට සහාය වෙන්නේ ෂෙෆ් ශරෝජ් බේලිෆ් රෙස්ටෝරන්ට් එකේ සියලුම වැඩ කටයුතු මොහු බාර තමයි තියෙන්නේ. ඉතමත් කාර්ය බහුල වෙලාවක් වුණාට අපිත් එක්ක මේ එකතු වෙන්න බොහොමත්ම ස්තුතියි ෂෙෆ් අවස්ථාව ලබා ගන්නට. ෂෙෆ් අපි අද තවත් දෙයක් කියන්න ඕනේ. දැන් මෙතන ඉටාලියන් රෙස්ටෝරන්ට් එකක් කිව්වම මේ විශේෂයෙන් ඉටාලියන් ගත්තොත් එහෙම පැස්තා මේ වගේ දේවල් ෂෙෆ් අනිවාර්යෙන් ප්‍රමුඛතර අපේ බත් වර්ගයේ තමයි ඒගොල්ලන්ගේ පැස්තා එක. එතකොට ෂෙෆ් මේ මෙතන දැන් මේ ඊට මේ රෙස්ටෝරන්ට් එකේ සර්ව් කරන හැම පැස්තා එකක්ම හෝම්මේඩ්. ඔව් ගොඩක් වෙලට අපි ගොඩාක් දුරට අපි පාවිච්චි කරන්නේ හෝම්මේඩ් පාස්තා තමයි. අපි මෙහෙම හදාගන්න ඒවා මේක හරි සිම්පල් ඕනනම් මම කියලා දෙන්න හදාගන්න විදිහ හරිම සිම්පල් හදාගන්න විදියවල්. දැන් මෙතන අපි මේ 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 තියෙන වෙරයිටිස් මේ වර්ණයන් වල මොකක් හරි සුවිශේෂතාවයක් තියෙනවා. දැන් මේ මේක ඇවිල්ලා ඉල්ල ස්පිනච් වලින් හදන්නේ ෆ්‍රෙෂ් ස්පිනච් අරගෙන නිවිති වලින්. ඔව් නිවිති වලින් මේක හදාගන්නේ මේ පාස්ට් එක. මේකත් ඒ පාස්ට් එක මේකේ මේවා මේ මේ කට් මේ කට් එකේ වෙනස් තියෙනවා. දැන් මේකට ගණ ගම අනුව මේ දැන් මේකට අපි කියනවා තල්ලිනි පාස්තා කියලා. මේකට අපි කියනවා තලිය තෙල්ලි කියලා. එතකොට මේක ඇයි ලයික් පාස්ටා මේකට අපි කියනවා ෆෙතු දීනි කියලා. එතකොට මේ 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 පාස්ට එක මේ බ්ලැක් මේක ස්ක්විඩ් ඩින්ක් එකකින් හදන්නේ. ස්ක්විඩ් ඩින්ක් එක අරගෙන ඒ ස්ක්විඩ් එකෙන් තමයි මේ පාස්ට එක හදාගන්නේ. එතකොට මේකත් මේකටත් අපි කියනවා තලිය තෙල්ලි කියලා ෆ්‍රෙෂ් පාස්ටා එක. එතකොට ෂෙෆ් දැන් මේ මේ ගැන කතා කරනවා නම් අපි විශේෂයෙන්ම මේක ගත්තොත් එහෙම මේ වෙනකොට දැන් විශේෂයෙන් මේ චීනය වගේ එහෙම නැත්නම් ජපාන වගේ කටිය මේ දැල්ලාගේ අර අපි අයින් කරලා අල්ලන්නවත් කැමති නැති ඔය දැල්ල දැලි දැලි ටික තමයි පාවිච්චි කරලා මේ මේ මේක හදලා තියෙන්නේ. ෂෙෆ් මේකේ මොකක් හරි ගුණයක් තියනවද ෂෙෆ් මේ දැල්ල? අපි ඇත්තටම අපි කනවා තියාව කරලා මේ වලදකවත් ගා ගන්න නැහැ නේ. ඔව් ඇත්තටම මේක ගොඩාක් ජනප්‍රියයි දැන් අපේ ලංකාවේ ගොඩක් දැන් ලංකාවේ ගොඩක් මේක කනවා. මේ ගොඩාක් ඔය ජපනිස් කට්ටිය, චීන කට්ටිය, ඔය සිංගප්පූරු වගේ වල ගොඩාක් පාවිච්චි කරනවා. මේ මේකේ මේ ස්ක්විඩ් ඩින් එකෙන් ගොඩාක් කෑමද. ඒ කියන්නේ අපි රයිස් වර්ග හදනවා. කියන්නේ අපි රිසාටෝ ගත්තාම රිසාටෝ වගේ දේවල් හදනවා. ඒතකොට පාස්ටා හදනවා. මේ ස්ක්විඩ් ඩින් එකේ සෝස් එක විතරක් දාලා වෙනම පාස්ටාත් හදනවා. ඒකෙන් සෝස් එක විතර කතා කරන්නත් පුළුවන්. ඔව් සෝස් එක හදලා මේකට අපි කලමාරි මොනවා හරි එකතු කරලා ඒ සෝස් එකත් ඒකත් එක්කත් පාස්ටා කරනවා. ස්පැගටි අපිට ස්පැගටි වර්ග ඕනකක් මේ සෝස් එක හදලා ඒ සෝස් එක කවලම් කරලා කෑමට ගන්නවා. ඕක ගුණාත් ගුණයි කියලා කියනවා. ඇස්ටරේ මේ ගොඩාක් ගුණයි ගුණදායකක් කියලා කිය. මොකද චීන කට්ටිය ෂෙෆ් සාමාන්‍යයෙන් ගුණයක් නැත්තම් කන්නේ නැහැ. නෑ ඔව් චීන. ඉතින් අද අද අදස්ම අද තියාගන්න මේ ගෙදර දැල්ලෝගනල්ල එහෙම සුද්ධ කරද්දී ඔය දැලි ටික එන්නේ වගලින් උත් සෑහෙන ප්‍රයෝජන දිනනවා කියලා අපි පාවිච්චි කරන්න යන්න එපා. දන්නේ නැතුව අන්තිමේදී හදන කෑමත් මේ මොන තත්වයකට ඒත් දන්නේ නැහැ. පුළුවන් දවසක අපි පුළුවන් නම් අපි කියලා දෙන්නා මේ වගේ දේ පාවිච්චි කරන්න කොහොමද කියලා. මෙතන තියෙන ටිකක් අපි අඳුරගන්නවා. අපි මෙතන පාවිච්චි කරන්නේ මේ අපි ගාලික් පාවිච්චි කරනවා. මේ ඩ්‍රයි චිලි තියෙනවා, ග්‍රීන් චිලි තියෙනවා, බ්ලැක් පෙපර් තියෙනවා, පාමසන් තියෙනවා, සෝල්ට් ඇන් අනියන් තියෙනවා. දැන් අපිට ඕගොල්ලන් සාමාන්‍යයෙන් දැන් ගෙදර සමහර අයට සැරට ඕනනම් අපි ටිකක් චිලි ටික වැඩිපුර දාන්න ඕනේ. සැර නැත්නම් දැන් මේ මේ විශේෂයෙන් දැන් මේවා ඉස්සලා අපි තම්බ ගන්න ඕනේ. තම්බ ගන්න ඕනේ මතක තියාගන්න ඕනේ. අපි වතුර ඉතින් වතුරට ලුණු දාන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද එතකොට තමයි මේ මේ පාස්ට් එකට ලුණු එකතු වෙන්නේ. එකතු වෙන්නේ නැත්නම් අපි ඒක බාලා ලුණු දැම්මට මේක රහයන්නේ නැහැ. ලුණු රහය අල්ල ගන්න නැහැ. අනිවාර්යයෙන් වතුර උතුන්නකොට මේක විනාඩි 3ක් 4ක් විතර දැන් මේක ෆ්‍රෙෂ් පාස්ට් එකක් මේක මේකට මේක පිටි බිත්තරයි විතරයි මේකට අවශ්‍ය වෙන්නේ බිත්තරයි ඔලිව් ඔයිල් සෝල්ට් විතරයි මේක පාවිච්චි කරන්නේ. මෙසර රෝල පින් එක නැත්නම් දැන් ඔය ගෙදර අපිට පුළුවන් ගෙදර එක මික්ස් කරලා රෝල පින් එක පාවිච්චි කරලා දිගාරලා කටරයකින් කපාගෙන දැන් දැන් මේ මැෂින් එකක් නැත්නම් කමන්න පුළුවන් ගෙදර කටරයක් පාවිච්චි කරලා ඒක මේව කර ගන්න.
ඊට පස්සේ දැන් මම මේක විනාඩි 3ක් 4ක් ඇතුළත මේක තඹ ගන්න ඕනේ. මේක අපි ඕනට වැඩිය ගොඩක් තඹන්නත් හොඳ නැහැ. වෙජිටේරියන් කනෙක්ට් අප් පුළුවන් විදියට මේකට අපිට ඕන දැන් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය මේකට ගොඩාක්ම යන්නේ මේ සීෆුඩ් තමයි. ඔව් ගොඩාක්ම සාමාන්‍ය යන්නේ ගොඩාක් සීෆුඩ්. නමුත් මම අද මේ වෙජිටේරියන් විදියට හරි ෂෙෆ්. හොඳයි ඔක්කොම අල්ල කට්ටිය අඳුරගත්තා. එතකොට මම ඉදර මෙතන ෆ්‍රෙෂ් පාස්ටි ටිකකුත් තියෙනවා. පාස්ටි තියෙනවා ෆ්‍රෙෂ් පාස්ටි. හරි ෂෙෆ්. එහෙනම් අපි මොකද ඉස්සෙල්ලාම කරන්නේ? අපි මම මේ පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. කියන්නේ අපි ඉතාලියෙන් කෑම වලට පාවිච්චි කරන්නේ මේ ඔලිව් ඔයිල් එක විතරයි. මේක මේ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්. එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් නැත්නම් අපි තව තියෙන එකක් කුකින් ඔලිව් ඔයිල් එකක්. හරි? මේක පාවිච්චි කර දැකි. ඊළඟ අපි මේ පාවිච්චි කරන ගාලික්. අනියන් සුවප් මේ ඩ්‍රයි චිලි පොඩ්ඩකුත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපිට ටිකක් සාමාන්‍ය සැලට ඕන ග්‍රීන් චිලි ටික පාවිච්චි කරනවා. තාමත් තුනිව තමයි කපලා තියෙන්නේ මේ මේක පොඩ්ඩක් අපි මේක හොඳට පොඩ්ඩක් සෝට කරගන්නවා. දැන් මේකට අපිට පුළුවන් පාවිච්චි කරන්න දැන් මේ සමන්ට ඕන නම් සී ෆුඩ් ඕන නම් ප්‍රෝන්ස් එතකොට දැල්ලෝ කලමාරි ඕන දෙයක් ඒක ෂෙෆ් දා ගන්න ඕන මේ අවස්ථාවේදී තමයි එකතු කර ගන්න මේ අවස්ථාවේදී තමයි එකතු කරලා ඒකත් ඒ මීඩියම් මේ ෆිෂ් අයිටම් එකත් සෝට් කර ගන්න ඕනේ. එතකොට දැල්ලෝ හරි ඉස්සෝ හරි මේ අවස්ථාවේදීම මේ ටෙම්පරාදුරටම එකතු කරගත්තා නම් හරි. කරගත්තාම හරි. දැන් මේක පොඩ්ඩක් গোল্ডන් බ්‍රවුන් වෙන්න පොඩ්ඩක් අපි මේ සෝට් කර ගන්නවා. දැන් මේකට එකතු කර ගන්නවා මම අර කිව්වේ ඉස්සෙල්ලා තමන්ට ඕන නම් සී ෆුඩ් ඕනේ දැන් මේකට පාවිච්චි කරන්න පුළුවන් දැන් මම මේකට පාවිච්චි කරන්නේ මේ ভেජිටේරියන් කෙනෙකුට රයිට් විතර දැන් මේකට මම පාවිච්චි කරනවා මේක මේ පීල් ටොමැටෝ මේකට අපි දැන් සීසන් කරගන්නවා සෝල් පොඩක් දාලා සෝල් ටුයි එක පාවිච්චි කරනවා දැන් අපි මේ හදාගත්ත සෝස් එකට අපි දැන් මෙතන තියෙන මම මේ ස්ක්විඩින් පාස්ට් එකක් මේක මම තම්බලා තමයි ගන්නලා තියෙන්නේ ගන්නලා තියෙන්නේ මේ තම්බලා පාවිච්චි කරපු පාස්ට් එකක් හරි දැන් මේක අපි ඇත්තටම තම්බල පොකුලට උනා පුළුවන් මේක නිවෙන් දාලා ඔයිල් ටික පොඩ්ඩක් අල්ලලා තිබ්බහම මේක ඇලෙන්නේ නැහැ ඇලෙන්නේ නැහැ right මම මේක පාවිච්චි කරලා මේකට මික්ස් කරලා ගන්නවා මේක ඉතින් කැමති සී ෆුඩ් අයිටම් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ ඕන්ලා දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ මොකක් හරි කැමක් හදද්දී සාමාන්‍යයෙන් බ්ලැක් කියන දේ වැඩිය දකින්න නැති දකින්න ඒ තේකක් නේද මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගොඩක් මේක දැන් ඇත්තටම හරි ප්‍රසිද්ධයි මේවා වැඩි මේකට ඕන චොප් කරපු පාසිලි පොඩ්ඩක් අවලං කර ගන්නවා simple and very easy to make smells great as well I want to but atharva chef balanno ne den ara visheshayenma me pasta eke oy kiyapu de mokak hari flavor eke wenasak thiyenoda api den me kalamari hema naththam dallage me deene pawichchi kare mata meke taste ekak smell ekak ena chef mata hita ganna ba me pawichchi karapu podi dewal tiken mechchara aroma ekak enna tarang mokakda me රහස කියලා. ඔව්. ඒක තමයි අපි අර හරි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරන නිසා ඒ අර ඒ ඇරෝම එක ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඔව්. හරි ෂෙෆ් එනා කාලා බලමු කොහොමද කියලා. රයිට්.
fantastic. Chef, the pasta is very soft, yeah. Very well balanced. And maidana chef, for a sauce, the basically the tomato paste, it's fantastic. Very soft. Samanya chef, api gedaraka genalla meka tambagana karoth ehema eke podi hard gatiyak thiyena ne. But this is so soft. I don't know, the must be the way that you cook it and probably way that you prepare the thing at itself at home. I think garlic wala thiyena freshness ekak, tomato eke, and then the herbs and then the, you know, everything olive is oil. Fantastic. I think using the best of olive oils also goes a long way. Yes. Extra virgin olive oil. So Saroj, thank you so much. Apita adath me wage lassana kema welak katarahata hada ganna gunadayaka deyak apita hada ganna hati apita vistara karala dunnata obatath bohoma api stuti apith ekka hitiyata nawathath dawasaka me wage ma raswat kema welak obe nivasata arang ena thuru suba dawasak aayubowan gehin enna.